ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ගරු සභාපති ප්‍රභාත් ශමින්ද්‍ර මෙත්තුමනි, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සියලුම සාමාජිකයනි, පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තනි, ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලම කතා කරන්නම් හියුමන් ඉන්ටෙලිජන්ස්. හියුමන් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරොත් මීමැස්සෙක් අපි ගත්තොත් කොච්චර වැඩ කරනවද කියලා දන්නවා. එයාට තියෙනවා එයාගේ මොලේ සයිස් එක 1 මිලියන් න්‍යූරෝන්. එතකොට මීමැස්සට 1 මිලියන් න්‍යූරෝන් තියෙනවා. මිනිහෙකුට තියෙනවා 86 බිලියන් න්‍යූරෝන්. ඒ කියන්නේ මනුස්සයෙක් හදලා තියෙන්නේ 86 බිලියන් න්‍යූරෝන්ස් වලින්. ඒ කියන්නේ ඒ වගේ 86,000 ගුණයක් ලොකුයි. හැබැයි එතකොට හියුමන් ඉන්ටෙලිජන්ස් කියන එක කවුරුත් අන්ඩර්ස්ටීමේට් කරන්න එපා ඒක කොච්චරද කියලා. මොකද හැමෝම ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කිව්වහම ඒවට බය වෙනවා. මොකද තමන්ගේ කැපැසිටි එක දන්නේ නැති හින්දා. එතකොට හිතන්න පුළුවන් නේද ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන එක ඒ තරම්ම ලොකු දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඒ වගේම දැන් මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන එක ඇලන් ටියුරි මුලින්ම හොයාගත්තේ 1936 එයාගේ අර ටියුරින් කියන මෙෂින් එකෙන්. ඒතර එයාට ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියලා කියන තරම් තත්ත්වයක් තිබුණේ නැහැ. හැබැයි ඒ මෙෂින් එක හදලා 1956 ග්ලෝබල් සමිට් එකක් තියලා මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියලා මේ මෙෂින් එකයි මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන එක අදට අවුරුදු 63කට ඉස්සෙල්ලා ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වලත් 2030 වෙනකොට අර 6G එනකොට ආටිෆිෂියල් ජෙනරල් ඉන්ටෙලිජන් එක එනවා. අර 7G එනකොට ආටිෆිෂියල් සුපර් ඉන්ටෙලිජන් එක එනවා. මං හිතන්නේ මගේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වල නැෂනල් ඉම්පෝර්ටන් එක මෙතනින් කියවුණා කියලා. ඒක හින්දා කිසි දෙයකට බය වෙන්න එපා. හියුමන්ට මතක තියාගන්න 85 බිලියන් න්‍යූරෝන්ස් තියෙන ඔළුවේ.